විවිධ දේවල් ගැන අපිට විවිධ මත තියෙනවා. අපි වගේම අපි වටේ ඉන්න සේරටම අපි වගේම විවිධ දේවල් ගැන විවිධ මත තියෙනවා. දැන් අපි කොහොමද මේ විවිධ මත අතරින් හරි මතය හොයාගන්නේ? හරි මතය හොයාගන්න මුලින්ම කරන්න ඕනේ අනිත් අයගේ මත හොඳට විමර්ශනය කරන එක. ඉතින් ඒකට ඔක්කොටම ඉස්සෙල්ලා කරන්න ඕනේ අනිත් අයගේ මතවලට ඇහුම්කන් දෙන එක. හැම මතයකටම හොඳට ඇහුම්කන් දුන්නට පස්සේ හරි හෝ වැරදි මතය හොයාගන්න පුළුවන් පොඩ්ඩක් ලොජිකල් විදියට හිතුවොත්. දැන් හිතන්නකෝ කවුරු හරි ඔයාට කියනවා පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා. ලොජිකලි විශ්වය වෙනත් ග්‍රහලෝක අනන්තවත් තියෙන්න පුළුවන්. ඉතින් ලොජිකලි මේ මොකක් හරි ග්‍රහලෝකයක අපි වගේම තවත් ජීවීන් කොටසක් ඉන්න පුළුවන්. සමහරක් මතවලට බැලූ බැල්මට කිසි පදනමක් නැහැ. දැන් හිතන්නකෝ ඔයාට පොඩි ඔලුව ගැක්කමක් ඇතිලා ඉන්නකොට ඔයාගේ යාළුවෙක් ඔයා දිහා බලපු ගමන් ඔයාට ඔලුව ගැක්කම හැදුනේ පිටසක්වල ජීවියෙක් නිසා කියලා කිව්වොත් ඒ මතේ ඒ තරම්ම පදනමක් නැහැ. මතයට වඩා ඒ මතේ ඉදිරිපත් කරන කෙනා ගැන ටිකක් දැනගත්තොත් ඇතැම් මත ගැන ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ කවුරු හරි මිනිස්සෙක් මේ ලෝකෙ මිනිස්සු හැර වෙන සත්තු ජීවිතේ දැකලා නැහැ කියලා. ඉතින් මේ මිනිස්සෙක් එකපාරටම ඔයාගේ ගෙදර පූසාව දැකලා පිටසක්වල ජීවියෙක් කියලා කෑ ගැහුවොත් ඔයා කියයි මේ මිනිස්සට පිස්සු කියලා. ඒත් ඔයා මේ මිනිස්සය ගැන හොඳට දන්නවනම් එයා ජීවිතේට පූසෙක්ව දැකලා නැහැ කියලා දන්නවනම් ඔයා කවදාවත් මේ මිනිස්සයට පිස්සු කියලා කියන්නේ නැහැ. අපි ගොඩක් වෙලාට දකිනවා ආගමික සහ දේශපාලන මත නිසා ගොඩක් අය අතර ගැටුම් ඇති වෙනවා. ඒක මහා මෝඩ දෙයක්. මොකද ඇත්තටම හිතලා බැලුවොත් හරි මතය වැරදි මතය කියලා දෙයක් නැහැ. තියෙන්නේ තමන්ගේ මතය සහ අන් අයගේ මතය. ඔයාගේ මතය ඔයාගේ ජීවිතය අත්දැකීම්, ඔයාගේ දැනුම මත පදනම් වෙච්ච එකක්. ඔයාගේ හොඳම යාළුවාගේ මතය එයාගේ ජීවිතය අත්දැකීම්, එයාගේ දැනුම මත පදනම් වෙච්ච එකක්. කරන්න තියෙන්නේ අනික් කෙනාගේ මතයට ගරු කරන එක විතරයි. එහෙම කළා කියලා එයා දිනන්නෙත් නැහැ, ඔයා පරදින්නෙත් නැහැ. ගප්පියා තින්කින්. අපි වෙනස් වෙමු. ලෝකෙ ඉබේටම වෙනස් වෙයි. හැම සඳුදාම තවල් 12 මාට ගප්පියා තින්කින් වීඩියෝස් කැමති අය ෂෙයා කරන්න, ඕනෑ සබ්ස්ක්‍රයිබ් කරන්න.